ආයුබෝවන් සැමට කලින් හෘදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මధుකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අසත්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සියලු පියවර ගෙන අවසන් අගමැති කියයි නව කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 16 දෙනෙක් IDH රෝහලේ කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 132 දක්වා ඉහළට ආසාදිතින් 6000 ඉක්මවයි එක්සත් අරාබි එමිරාජ්‍යයටත් කොරෝනා ඇතුළු වෙයි අහස උසට මිල ඉහළ ගිය මුඛ ආවරණවලට පාලන මිලක් රනිල් සජිත් විශේෂ සාකච්ඡාවක 3-2ක් ඉල්ල ඉල්ල ඉන්න එපා ජනතා පොරොන්දු ඉටු කරන්න අනුර රජයට කියයි අද අප මුලින්ම අවධානය යොමු කරන්නේ කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පවතින නවතම තත්ත්වය පිළිබඳවයි. මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ මිය ගිය පිරිස 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තාකලයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 6000කට ආසන්න බවයි. මේ අතර කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම චීනයට සිදු කෙරෙන ඍජු ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. චීනයේ හුබේ ප්‍රාන්තයේ වුහාන් නගරෙන් මුලාරම්භයේ සිදු වූ මෙම නව කොරෝනා වෛරසය මෙවන විට චීනය පුරා පමණක් නොව තවත් රටවල් රැසකටම ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් අතරින් තවත් 25 දෙනෙකු මිය ගිය බවට චීනය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව වෛරසය හේතුවෙන් මෙවන විට පුද්ගල මරණ 132ක් වාර්තා වී ඇති අතර රෝගය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 6000කට ආසන්න බවයි වාර්තා වන්නේ. චීන වාර්තා පවසන්නේ මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 103 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඇතැම් ප්‍රාන්තවල ජනතාව කොරෝනා වෛරසය වැළඳී ඇති තම පවුල්වල සාමාජිකයින්ද නිවෙස්වල තනිකර දමා ගොස් ඇති බවයි. කෙසේ වෙතත් එලෙස නිවෙස්වල තනිකර දමා ගිය කොරෝනා රෝගීන් දිරිගන්වන ආකාරය දැක්වෙන වීඩියෝ පට කිහිපයක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. පවතින තත්ත්වයත් සමග චීනය තුළ මාංශ වෙළඳාම තහනම් කර ඇති අතර ඔවුන් මේ වන විට නිර්මාංශ ආහාර ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි වාර්තා වන්නේ. මේ පවතින තත්ත්වයත් සමග ගත වූ පැය 24ක කාලය තුළ වුහාන් නගරයේ පාළුවට ගොස් තිබූ ආකාරයයි. එමෙන්ම කොරෝනා වෛරසය පාලනය සඳහා චීනයේ යුවන් බිලියන 11.21ක් වෙන් කර ඇති බව එරට මුදල් අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා. මේ අතර නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර සෙවීම සඳහා තැබූ සාර්ථක පියවරක් පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා. ඒ නව කොරෝනා වෛරසයට සමාන වෛරසයක් චීනයෙන් පිටතදී නිපදවීම හරහායි. ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් එක්ව සිදු කළ විශේෂ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නව කොරෝනා වෛරසයට සමාන වෛරසය නිපදවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ කොරෝනා වෛරසය පාලනය කිරීමේදී මේ වන විට අත්කරගෙන ඇති ඉහළම සාර්ථකත්වය මේ බවයි. මේ අතර මැද පෙරදිග කලාපේ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා එක්සත් අරාබි එමිරාජයෙන් වාර්තා වී තිබෙනවා. අදාළ ආසාදිතයා චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි චීන ජාතික පවුලක සාමාජිකයෙක් බව සඳහන්. එමෙන්ම කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම චීනයට සිදු කෙරෙන ඍජු ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. හීත්‍රෝ ගුවන්තුරුපලේ සිට ෂෙන්හයි සහ බේජින් දක්වා දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක වූ අතර එයා කැනඩා, කැතේ පැසිෆික්, යුනයිටඩ් එයාලයින්ස් යන ප්‍රධාන පෙළේ ගුවන් සමාගම්ද චීනයට ඇතැම් ගුවන් ගමන් මේ වන විට අත්හිටුවා ඇති බව සඳහන්. කොරෝනා වෛරසය ආසාදිතයයි සැක සහිත රෝගීන් 16 දෙනෙකු IDH උනරෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඉන් එක් රෝගියෙකුට පමණක් මෙම වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී ඇති බවයි බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. ලෝකේ පුරා පැතිරියමින් පවතින නව කොරෝනා වෛරසය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු වූයේ පසුගියදා මෙරට සංචාරයකට පැමිණි චීන කාන්තාවකට මෙම වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුවයි. ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිනී වූ බවට සැක සහිත රෝගීන් 16 දෙනෙකු IDH උණරෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ස්නාන් කළේ. ඊයේ වෙනකොට රෝගීන් 23 දෙනෙක් ඇතුළු කරලා හිටියා. ඊට පස්සේ එතනින් 8 දෙනෙක් විතරයි ඊයේ හවස වෙනකොට රෝගීන් වල හිටියේ. දැනටත් රෝගීන් සම්පූර්ණයෙන්ම වාට්ටු වල ඇතුළු කරලා දැනට පරීක්ෂණයට පවත්වමින් 16 දෙනෙක් ඉන්නවා. බොහෝ වෙලාවට මේ අවස්ථාවේදී මේ ජනතාව බියටපත් වෙච්ච නිසා පොඩි රෝග තත්ත්වයක් තිබුණත් යම් කිසි විදියකින්ද ඒ චීනය වගේ රටකට ගිහිල්ලා ආව නම් එහෙම නැත්නම් ඒ වගේ චීන ජාතිකයක ආශ්‍රය කළා නම් සමාජයලට බය නිසා ඔවුන් ඇවිල්ලා ඇතුල් වෙනවා. ඇතුල් වෙලා දැන් ඉන්න රෝගීන් ගෙනුත් බොහොම ප්‍රකසක් ඒ රෝගී තත්ත්වය නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර කොරෝනා වසංගතය පිළිබඳ මෙරට සංචාරක ශාස්ත්‍රයේ සියලුම පාර්ශ්ව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව සිදු කරමින් පවතින බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්තන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ අනුව හෝටල් හා ලැගුම්හල් හිමියන් හා සේවකයින් සංචාරක මග පෙන්වන්නන් සංචාරක කුලීරතරිය තුරන් සංචාරක ත්‍රීරෝතරතරිය තුරන් දැනුවත් කිරීමට අපේක්ෂිතයි. කොරෝනා ආසාදිත චීන කාන්තාව රැඳී සිටි බව කියන හෝටල් ඇය ගැවසුණු ස්ථාන ඇය ඇතුළු කණ්ඩායමට මග පෙන්වූ අය පිළිබඳව සියලුම තොරතුරු මේවර විට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවායි එම අමාත්‍යාංශයේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදිනී වීම තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සියලු පළාත් කලාප සහ කොට්ටාෂ අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එසේම මේ සම්බන්ධයෙන් කිසියම් පාසලකට වැඩිදුරටත් යම් උපදෙසක් හෝ තොරතුරු විමසීමක් අවශ්‍ය වන්නේ නම් පාසලට ආසන්නයේම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය පෝෂණ ශාඛාවේ 0112-784-872 හෝ 0112-784-163 යන දුරකථන අංක ඇමතීමෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර ඊයේ දින කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පුද්ගලයෙකු යම් රෝගාබාධයකට ලක්ව රෝහල්ගත කිරීම සඳහා රැගෙනන අවස්ථාවේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරමින් අදාළ පුද්ගලයා කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු බවට ගෙනෙන් ලැබූ ප්‍රචාරය සාවාත්‍ය ප්‍රචාරයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම දිවයිනේ විවිධ රෝහල්වලට මෙවැනි රෝගීන් ඇතුළත් කර ඇති බවට වන සාවාත්‍ය ප්‍රචාරයන්ද සමාජය ඔස්සේ සංසරණය වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා කොතරම් දුරට ජනතාව දැනුවත් වී තිබේද? මේ ඒ පිළිබඳව අප කළ සොයා බැලීමක්. මෙවැනි විට කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. දැන් අපේ රටෙනුත් එක් රෝගියෙක් වාර්තා වෙලා තියෙනවා. මෙම උවදුරෙන් ආරක්ෂා වීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. මෙවැනි වාතාවරණයක අපේ පැත්තෙන් අපේ ජනතාවගේ පැත්තෙන් කොතරම් දුරට මේ පිළිබඳව අවධානය යොමු කර තිබේද යන්න පිළිබඳව සොයා බැලීමට අපි අද ආවා කොළඹ නගරයට. මාසය පාදින තමයි හිටියේ. දැන් පාමුසියට මාස් නෑ. දැන් ආපු ගමන් ගන්නවා. දැන් පාසුව මැරෙන්නේ තු ඉන්නේ කවුරුත් කැම තියනේ නොමෙද්දුවා. ඒ නිකන් දුක් විඳලා මැරෙන්න ඕනේ නෑනේ. ආම දන්නේ මම ඊයේ පෙරද TV වල කිව්වා කියලා කිව්වා කද කට්ටිය. ආම කොහොනවා කියලා කිව්වා කොහොමද දන්නේ. ඔව් දැනුවත්. ගොඩක් දේවල් දැනුවත් වෙලා දිනනවා. මාක්ස් භාවිතා කරන්න ඕනේ, නිතර අත් සෝදන්න ඕනේ. සෙනග ගැවසෙන ස්ථානවල ඉන්න හොඳ නෑ. නිතර නාසය කට ඒ වගේ අල්ලන්න හොඳ නෑ කියලා දැනුවත් වෙලා දිනනවා ඉතින්.
මාස්ක පාවිච්චි කරන්න මං අදත් දැනුවත් දුනා මාස් ගණන් ගිල්ලත් කියලා බැලුවනම් ගියෙත් නෑ ගන්න දෙනුවත් අවශ්‍ය වෙන්නේ අපි ඊට වඩා ප්‍රතිශක්තිකරණය වෙන විදිහට අපේ පැවැත්ම සූදානම් කරගත්තොත් ඊට හොඳයි ඒක ඉතින් අද වෛරසය ආවට පස්සේ අපි මෙහෙම කරනවා කියලා මාක්ස් දාගෙන එහෙම යනවට වඩා මුල ඉඳලා අපේ ආරක්ෂක පැවැත්ම සූදානම් කරලා තියෙන රටක් හැටියට ඉතින් මම හිතනවා අපි සෞඛ්‍ය සම්පන්න වෙනවා නම් මේ වයින් වලකින්න පුළුවන් කියලා ආරක්ෂිත පිළිවෙතක් ලෙස මෙලෙස මුඛ ආවරණ පැළඳීම පිළිබඳව මහජනතාව දැනුවත් කර තිබුණද බාධාවකින් තොරව මුඛ ආවරණ මිලදී ගැනීමට ජනතාවට හැකියාවක් පවතින්නේද? ඉල්ලුම වැඩි, එන්න වැඩි වෙනවා. සමහර කොහොමද පෙට්ටි ගණන් ඉල්ලනවා. සීමා කරන අපි කම්පැනි දෙන විදියට දෙනවා. මිල වැඩි කියන අපි ළඟ නැන්න ස්ටොක් එක වෙන කොහරි එම කරනවා දන්නේ. අපි ළඟ නැ ස්ටොක් නෑ. උදේ දාම විඩාත් ආයෙ බලට. මිල 20යි. 20ට තමයි දැන් යන්නේ. ඉංගේකුත් තියෙනවා. දැනට අපි ආව තියෙන ස්ටොක් සේරම අපි ඉෂු කරනවා. ඉවරයිද නැ? සාමාන්‍යයෙන් දැන් අපේ ස්ටොක් ඉවර වෙගෙන ඉන්නේ. අවශ්‍යදි තව ස්ටොක් එකක් ඉල්ලලා තියෙනවා. හම්බෙයි කියන බලාපොරොත්තු තියා ඉන්නේ. ඒ ඉල්ලුමත් එක මිල වැඩි වීමක් ගැන කතා කරලා කම්පැනි වලින් අපිට දීලා එන මිලේ හැටියට තමයි අපි මෙතන රුපියල් 2ක් හරි 3ක් හරි අල්ලගෙන විකුණනවා. ඒ කියන්නේ කලින් විකුණපු මිලටම දැන් විකුණන්නේ නැහැ. දැන් රුපියල් ගින්දෙකින් වැඩි වෙලා. ඉල්ලුමත් එක්ක සීමා කරලා තියෙනවා දැන් අපි ආදි තියෙන ස්ටොකේ හැටියට දැනට අපි උපරිම එක් පුදුලියුද දෙන්නේ පහයි මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ රට තුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් අදාළ මුඛ ආවරණ ලබා දීමට රජය පියවර ගත යුතු බවයි එමෙන්ම කඩිනමින් ජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද විපක්ෂ නායකවරයා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියා කෙසේ වෙතත් අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එක් මුව ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් රුපියල් 15 සිට රුපියල් 150 දක්වා කාණ්ඩ 3ක් යටතේ නිර්දේශ කළ බවයි. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය පිළිබඳ ජනතාව අනිසිබියක් ඇතිකරගත යුතු නොවන බවත් ඊට අදාළව නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ආතිකත්‍ර අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍ර සභවර ඥානසාමි සරණංකර නාහිමියන් වහන්සේ අපවත් වී වසර 134ක් සපිරීම නිමිති කොටගෙන උන්වහන්සේ විසින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සිදු කරන ලද උදාර සේවාව අනුස්මරණය කිරීමේ ගුණානුස්මරණ මහෝත්සවය සහ සම්මාන අක්තපත්‍ර පිරිනැමීමේ උත්සවය අද පස්වරුවේ අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහාවිහාරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දවස්වල විශාල බියක් ඇති කරලා තියෙනවා, අසනීපයක් තියෙනවා. කොරෝනා අසනීපය ගැන ලොකු මතවාදයක් රට තුරා පැතිරිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ රජයක් වශයෙන් අපි අරගෙන තියෙන පියවර ඉතා ප්‍රශංසනීය. අනිසි බියක් ඇති කරගත යුතු නෑ. අද සමහරු ගමනක් යන්නේ නෑ. පලාතක බස් එකේ යනවා නම් පිට රැටි එකෙතනින් බැහැලා යනවා. බස් එකිනුත් බැහැලා යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හයිවේ එකෙත් බැහැලා යනවා සමහර වෙලාවට. ඉතින් ඒක නිසා මේක පිළිබඳවත් අනවශ්‍ය ප්‍රචාරයක් හා අනවශ්‍ය බයක් ඇති කර ගැනීම නොකළ යුතුයයි අපි විශ්වාස කරනවා. මේ දවස්වල මෙවැනි බොරු කතකතා යෑමෙන් තුළින් ඒ රටටත් ජාතියටත් ලොකු අසහනයක් හා අපගීර්තියක් මේ කාලේ හරියට බොරු ප්‍රචාරය යනවා. පෞගිය දවසේ මේ මක්කමට නොමිලේ අරන් යනවායි කියලා ප්‍රචාරයක් කරලා තිබුණා. මමකින් අහනවා ආණ්ඩුවේ මක්කමට යනවා ඇයි මේ දඹදිවයි කියන්නේ නැත්තේ කියලා. මම ආගමික ඇමති, බෞද්ධ ඇමති බමුණක් නෙවෙයි. ඉතින් ඒකින්ද මම මුස්ලිම් අයගෙත් නායකයා, හින්දු භක්තිකයෙන් යුනුත් නායකයා බවට පත් වෙලා තියෙනවා. මේ ඒජන්සි කරුවෝ 28 දෙනෙක් විතර මේ හම්බ කරගෙන හිටපු එක රජය ඒජන්සි කාර්යයක් වෙලා අපි ඒ ගමන යවන්න පියවර ගත්ත එක විතරයි කරේ. නව කොරෝනා වෛරසය පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. අම රජය පිළිබඳ ප්‍රමාණවත් වැඩපිළිවෙළක් සකස් කරලා නැහැ. අපි රජයට කියනවා, ඉල්ලීමක් කරනවා, මේ එන සෑම ගුවන් මගේක්ම ශ්‍රී ලංකාව තුළ සංචාරය කරන්නේ කොයි ස්ථානවලද කියලා බලලා ඒ ස්ථාන
යන විශේෂ වාර්තා ලබාගෙන තියාගත්තොත් හොඳයි. එහෙම වුණොත් ඒක ව්‍යාප්ත වීම වැළැක්වීම සහ රෝගීන් ඉන්නවනම් හඳුනා ගැනීම ලේසි වෙනවා. වෛරසය මේ රට තුළ ආසාදනය වීම වැළැක්වීම සඳහා විපක්ෂයක් වශයෙන් අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙනවා. අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා වෙළඳ ව්‍යාපාරිකයන්ගෙනු. මේ රටේ මේ ඇති වෙලා තියෙන අනිසි බිය උපයෝගී කරගෙන ආබ ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරනවා නම් රජයක් හැටියට ඔවුන්ට විරුද්ධවත් යම් යම් පියවරල් ගන්න සිද්ධ වෙයි. අපි හිතනවට වැඩිය බරපතල තත්ත්වයක් තියෙනවා. අපි කොහොමද දන්නේ මේක තව කොච්චර දුරට ව්‍යාප්ත වෙන්න පුළුවන්ද කියලා? වෙන එකක් වගේ නෙමෙයි. සහරාන්ගේ බෝම්බ ගැව්වම ආරක්ෂක අංශ තද කරලා ඒවට අවශ්‍ය ගහලා ඒ ආණ්ඩුවට ගහලා ඔක්කොම කරලා මේ කටයුතු කළ හැකිව තිබෙනවා. මේක එහෙම නෙමෙයි. මේක ඊට වඩා විධිමත්ව සහ වගකීමෙන් කටයුතු කළ යුතුයි කියලා විශ්වාස කරනවා. අද විපක්ෂය උට ලෙස උත්සාහ කරනවා මේ ලෙඩ යම්කිසි සහනයක් ලබාගෙන මේ ආණ්ඩු විවේචනය කරන්න. පසුගිය ආණ්ඩු කාලේ ඇවිල්ලා තිබුණා නම් මේක ලෝකෙට අපේ රටේ ජනතාව කොච්චර බියකින්ද ඉන්නේ. ඒකට හේතුව තමයි අපේ රටේ ජනතාවට එදා විශ්වාසයක් තිබුණේ නැහැ ආණ්ඩුවක් විදියට. ඒ ආණ්ඩුව මේ වගකීම අරගෙන මේකට කටයුතු කරයි. එහෙමනම් එදා ආණ්ඩුව කටයුතු කරන්න මේකට ඔහෙ ඵලයක් ඕන දෙයක් වයන් ඔක්කොම ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොම සූදානම් කියන හැබැයි ජනතාව විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අද වර්තමාන ආණ්ඩුවට පුළුවන්කම තියෙනවා මේකේ වගකීම සම්පූර්ණයෙන් අරගෙන අවශ්‍ය විධිවිධාන යොදන්න. එක්සත් ජාතික පක්ෂ විශේෂ ක්‍රත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේම්දාස මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ වත්මන් නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව අද පස්වරුවේ පැවැත්වුණා. පැය එකහමාරකට අධික කාලයක් දෙදෙනා අතර සාකච්ඡා පැවතී බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ. මෙහිදී පක්ෂ නායකත්වය හෙට දින පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා වී ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ පිළිබඳව මාධ්‍යට කිසිදු ප්‍රකාශයක් මෙතෙක් නිල වශයෙන් සිදු කර නොමැති අතර ඒ පිළිබඳව අවසන් තීරණයන් හෙට දින රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිත බව සඳහන්. හෙට හවස තුනට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හමු වෙනවා. සියලු සාකච්ඡා අවසන් කරන්න තමයි හෙට හවස තුනට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය තීන්දුව මත ඒ හෙට තීන්දුව ගනි. පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් ගන්න ඕන තීරණයක් ගන්න අපි ඕනේනේ. ඒ තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහ අපි හැමෝගෙම බහුතර එකගතාවයේ මොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට. ඒක අපිට ගන්න පුළුවන් හේටිපස්. අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් හමු වී පක්ෂ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයට රැස් වෙනවා කියලා කියනවා. ඔව් එහෙම තාරංශයක් තියෙනවා. තාම අපිට තොරතුරු ලැබුණේ නැහැ. බලමු හෙට. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඔබතුමා ඉන්නව නේද? කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මම හිටියා. මම හිතනවා ඉන්නවා කියලා. සමිත රැස්වීමක් තියෙනවා කියලා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධ මොහොතර එකක් දැනුවත්ද? නැහැ. කොහොමද පක්ෂයේ අරමුදේ? අරමුදයක් නෙවෙයිනේ ඕක. ඉස්සරහට යන ක්‍රමවේදය සකස් කරගන්න බෑ. හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා තියෙන්නේ අද සාකච්ඡාවේ තීරණ ටික සම්මත කරලා. හෙටත් ඒ බිල එන්න වෙයිද නැහැ? හෙටද ඔබතුමා සාකච්ඡා? හෙටින් පස්සේ නෑ මේක. හෙටින් අදින් ඉවරයි. හෙටින් සම්මතයි. සම්මතයි. නායකයා කවුද කියලා? හෙට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස් වෙනවා කියලා ආරංචියක් තියෙනවා. මම කෘත්‍යාධිකාරී මණ්ඩලේ සමාජික නෝන නිසා මම හරියට දන්නේ නැහැ. නායකත්වයේ කියන එක බලෙන් ගන්නත් බෑ. ඒක බලෙන් ලැබෙන්නේත් නැහැ. නායකත්වයේ නායකෙක් හැටියට නායකත්ව ලක්ෂණ වලින් ඉදිරියට ඇවිල්ලා ගන්න ඕන දෙයක්. සංධානයේ හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා, කරු ජයසිරි මහත්මයාට මේ තුන්දෙනාම නායකත්වයේ අරගෙන මේ සංධානයේට ඉදිරියට ගෙනිච්චොත් තමයි අපිට ආණ්ඩුවට මුහුණ දෙන්න වඩාත් පහසු වෙන්නේ. පසුගිය රජයේ විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මට අනුව විදුලි බලාගාරය ඉදින් නොකිරීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සහ රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 604ක් බව රාජ්‍ය මාධ්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය මාධ්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙයට වගකිව යුතු පුද්ගලයින්ට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි. අපි ඔබට කියන්න ඕනේ අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙරට බාරගත්තට පස්සේ අපි 2010 නොරච්චෝල් බලාගාරය හැදුවා. ඒ වගේම ඉහළ කොත්මල බලාගාරය හැදුවා. කෙරවලපිටිය බලාගාරය හැදුවා. ඒ නිසා එයින් එහාට කිසිදු බලාගාරයක් 2014 පස්සේ මේ කාලය තුල ඉදි වුණේ නැහැ. දැන් අද වෙනකොට ඉදි වෙන්න තීන්දු කළා නැහැ. දැන් අපි කඩිනමින් මේ ජනන සැලැස්මට අනුව බලාගාර ආරම්භ කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. කෙරවලපිටිය LNG plants දෙකක් අපේ එනවා. ඒ නිසා මේ කටයුතු පිළිබඳ දැන් කඩිනම් කරගෙන යනවා. මේ බලාගාරය ඉදි වෙලා අවසන් වෙන්නේ 2020 වසරේ.
පසුගිය රජයේ විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා රජයට ලංකා විදුලි බල මණ්ඩලයට එච්ච පාඩුව රුපියල් බිලියන 604ක්. මේකට පැහැදිලිව හිටපු විදුලි බල ඇමති රවි කරුණානායක මහත්තයා එවැගේම හිටපු අමාත්‍ය අංශ ලේකම් බටකොඩ මහත්තයා වගේ කියන්න ඕනේ. මේගොල්ලෝ කරේ නියමිත වේලාවට බලාගාර ඉදි කරේ නැහැ. මේකට විරුද්ධව අපි දැන් පරීක්ෂණයක් කරගෙන යනවා. මේකට වගේ කිය යුතු සියලු දෙනා පිළිබඳ අපි ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ජනාධිපතිවරයා සිපපත් කළද කොමිසමට අපි සියලු තොරතුරු ලබා දෙනවා. අපිට මේ බලාගාර ඉදි වුණා නම් අපිට රුපියල් 13කට 14කට ගන්න තිබුණ විදුලි ඒකකේ අද අපිට හදිසි විදුලි වෙළඳින් ගැනීම නිසා රුපියල් 25කට තර අපිට ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට තව මාස දෙකක් විතර යනකොට අපිට පුළුවන් වෙනවා කඩිනමින් නව බලාගාරවල වැඩ කටයුතු ආරම්භ කරන්න. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබා දීමට විපක්ෂයක් ලෙස සහය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. MCC ගිවිසුම වගකීමෙන් කියන මේ ප්‍රසාකච්ඡාවේදී අනිවාර්යයෙන්ම මේ මැයි මාසෙන් පස්සේ අස්සම් කරනවා. මේක අස්සම් කරන්න යන්නේ. ඒකට ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අපිට මැයි මාසෙ වෙනකන් කල් දෙන්න. නමුත් ඔහු කිව්වේ නැහැ කවදාකවත් ඒක අපි අස්සම් කරන්නේ නැහැ කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට කිව්ව දේ ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලීමක් කරමු. එතෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම කෙනෙක්ටම දඬුවම් දෙන්න ඕනේ. ඒකට අපි විපක්ෂ වශයෙන් සහයෝගය දෙනවා. ඒ වගේම රටේ ජනතාවට සහන සැලසනවා අපි ඒකට සහයෝගය දෙනවා. ඇප පිට ඉන්න නඩු වලට සම්බන්ධ කිසි කෙනෙකුට නාම යෝජනාවක් ලබා දෙන්න එපා කියලා පක්ෂවෙනි ඉල්ලන්නේ. ඒ වගේම රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. මේ දූෂණ වංචාවට සම්බන්ධ කිසි කෙනෙකුට ඡන්දය දීලා නැවත පාර්ලිමේන්තුවට පත් කරන්න එපා කියලා. වත්මන් රජයේ බලයට පත්වීමත් සමග අත්හිටුවනු ලැබූ විශ්‍රාම වැටුප් වර්ධක කඩිනමින් ලබා දීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. වැඩි කිරීමට චක්‍රලේක නිකුත් කරලා තිබියදී 2021-20 ජනවාරි මාසයේ 20 වෙනිදා නැවත චක්‍රලේක නිකුත් කරන මෙහෙම නවරජයේ ප්‍රතිපත්ති යනු සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමයට පිසතම ඉදිරි අයවැයවලදී විසඳනදී මේ චක්‍රලේක නත්තිතුනෝ කියන දැන් ආණ්ඩුවේ මාමේ පිළිබඳ ප්‍රශ්න කරනට ආණ්ඩුදී පුත්‍රය තමයි භාණ්ඩාගාරයේ මුදල් අමාත් ඒ කියන්නේ පරිපූර්ණ ඇස්තමේන්තුව කරා මුදල් වෙන් කරලා නැහැ කියලා. නමුත් ඉතා පැහැදිලිව මේ චක්‍රලේක නිකුත් කරනකොට අමාත්‍යංශ ලේකම්තුමා සඳහන් කොට තිබෙනවා මුදල් අමාත්‍යංශයේ එකඟතාවය මත තමයි මෙම චක්‍රලේක නිකුත් කර තිබෙන්නේ කියලා. ඒ නිසා ආණ්ඩුව තමන්ගේ ඉතාමත් අකාර්යක්ෂම සැලසුම් විරහිත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ හේතු කොටගෙන විශ්‍රාමිකයන්ට ලබා දිය යුතු ප්‍රතිලාභ කප්පාදු කිරීමේ දැනට කල් වී තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ විශේෂයෙන්ම මේ විශ්‍රාමිකයන්ගේ ජනවාරි මාසයේ සිට වැඩි වීමට නියමිත තිබුණු වැටුප ලබා දෙන ලෙසත් විදායක ශ්‍රේණිය නිලධාරීන්ට ලබා දිය යුතු දීමනාව නිසි පරිදි ගෙවන පරිදි ලෙසත් ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ ගොඩගැසී තිබෙන රාජ්‍ය සේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වැටුප් කොමිෂන් සභාවක ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කර ලෙසත් අපි ආණ්ඩුවට බල කරනවා. ඒ සඳහා පරිපූර්ණ කැස්තමේන්තුව පාර්ලිමේන්තුවට ගේන සූදානම් නම් අපි කියනවා ගේන්න කියලා. මොකද ඒවට 3/2ක් අවශ්‍ය වෙන දේවල් නෙවෙයි. ජනතාවගේ සහන ලබා දීම වෙනුවෙන් 3/2ක් කවදාවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාවගේ සහන කප්පාදු කරන තමයි 3/2ක් ඔල්ලෙගොල් හොයමින් තිබින්. එනිසා අපි කියනවා මේ පාර්ලිමේන්තුවට වහම පරිපූර්ණ කැස්තමේන්තුවක් ඉදිරිපත් කොට මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරගෙන රාජ්‍ය සේවයන්කට මේ ලබා දී තිබුණු මොන්ට හිමිකම බවට පත් තිබුණු ඔවුන්ගේ අරගලයන්ගේ ජයග්‍රහණයක් ලෙස සනිටුහන් ලෙස තිබුණු මේ දීමනාවන් ඔවුන්ට ලබා දෙන්න කියන ටපුවත් කිහිපයක් හෙටියෙන් කය මනස සනසන කෙලිමඩල යන තේමා පාඩය මූලික කරගනිමින් කොළඹ 10 ශ්‍රී සංගමිත්තා මහාවිද්‍යාලයේ දරු තෙරියන්ගේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු නිරත වූ ඉන්දිය ධීවරින් 11 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝල යාත්‍රාවක් පසුගියදා නාවික හමුදා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා. වරකාපුල දොරවක සිරිනිවාස මහාවිද්‍යාලයට සූරු පන්ති කාමරයක් ලබා දීම වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි පාකිස්තානු නාවික හමුදාපති අද්මිරාල් සෆර් මහබුත් මහතා ශ්‍රී ලංකා සංචාරයේ සාර්ථකව නිමාවට පත් කරමින් අද පෙරවරුවේ දිවයිනෙන් පිටත් වුණා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.